ඇතරම ඔස්ටියෝපරෝසිස් කියන එක මේ මෑතකදී ලොකු ප්‍රවණතාවයක් දීලා මිනිස්සු බය වෙච්ච රෝගයක්. මේකත් ඇවිල්ලා අස්ති රෝගයක්ම තමයි. අස්ති රෝගයක් වෙන්නේ මේ අස්තිවලද වෙන්නේ, ඒ වෙන්නේ තර ආම විසක් ඇවිල්ලා මේ අස්තිවල තියෙන අස්ති දිය කිරීමක් ඇති කරනවා. අස්තිවල ශක්තිය අඩු කිරීමක් ඇති කරනවා. අස්තිවලට අවශ්‍ය පෝෂණය දෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර රස, රක්ත, මාංශ, මේද, සස්ති, මජ්ජා, ශුක්‍ර වගේ අපි කන ආහාරයක රස කොටස, රක්තයේ මාංශයේ විදිහට තමයි අපි අර සප්ත ධාතු යන ගලාගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයෙන් මොකක් හෝ වෙනස් වෙලා අර ඒ අස්තිවලට අවශ්‍ය පෝෂණය නිවැරදිව සැපෙන්නේ නැති වුනහම අස්තිවල දුර්වලතාවයක් සහ අස්තිවල ශක්තිය අඩුවීමක් එනවා. ඒ අස්තිවල ශක්තිය අඩුවීම වුනහමයි අස්තිවලට අවශ්‍ය පෝෂණය නැති වුනහම තමයි අස්ති කැඩෙන්නේ. විශේෂයෙන් කැඩෙන්න බලපාන අස්තියක් තමයි උකුල්ලැටේ. උකුල්ලැටේ කියන්නේ කකුල දැන් මේ ශෝණි මේකලාවත් එක්ක මෙහෙම කකුල අපි ඔහම ගමන් කරද්දී කකුල යන මේ උකුල්ලැටේ තියෙන දෙපැත්තේ දෙක කකුල් දෙකේ. ඒකර මෙතන තියෙන අර මේකත් එක්ක පොඩි සියුම් කොටසක් මෙතන තියෙන්නේ. ඒ අර දුර්වලතාවය මෙතෙන්ට බලපෑවොත් ඒ අස්තිය කැඩෙන්න බලපාන. ඒතර කකුල උස්ස ගන්න බැරුව යනවා. මේ කකුල් දෙකේ වෙන්න පුළුවන්. අත් දෙකෙත් ඒ විදිහටම තියෙන. ඒ දෙකට ගොඩක් බලපාන අවස්ථා තියෙනවා. ඒ වගේම වලලු කරේ දේවල් මේ වගේ වෙන්න පුළුවන්. ඕනම තැනක මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර මේකත් ඇත්තටම මේක විස බීජයක් නිසා ඇති වෙන්නේ. මේ ලේවල විසක් නිසා, ආම විසක් නිසා තමයි ඇති වෙන්නේ. අපි එතකොට ඒ විස නාශනය වෙන විදිහට බෙහෙත් ටික පාවිච්චි කළා. මේකට දින 16 බෙහෙත් වාර 6ත් 8ත් අතර ඔය මේ ඔස්ටියෝපොරොසිස් වගේ රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. ඒකට මේ කනගාටු වෙලා බය වෙලා මට ඔස්ටියෝපොරොසිස්නේ වෙයින කියන මේ බලපෑම නිසා තියාගෙන වෙන්න අවශ්‍ය නැහැ. ඒක හොඳ කරගන්න පුළුවන්. ඇතනම් මේ ඔස්ටියෝපොරොසිස් රෝග ලක්ෂණ වලදී මේ හන්දිවල කැක්කුම් එන්න පටන් ගන්නවා. ඒ වගේම හන්දිවල දුර්වලතාවය ඇති වෙනවා. නිකන් ඇඟ සීත කරන උණගතිය වගේ මතුවෙනවා. හරිම තෙහෙට්ටු ගතියක් ඇති වෙනවා. මේක ගොඩක් විට කැල්සියම් ඌනතාවය බලපානවා. කැල්සියම් අඩුවීම නිසා කැල්සියම් ප්‍රතිශතයක් යම් ප්‍රතිශතයක් තියෙනවා අපිට මේ අවශ්‍ය ප්‍රතිශතය. ඒක කැල්සියම් අපි සාමාන්‍යයෙන් ගත්තාම කැල්සියම් නිකන් උරා ගන්නේ නැහැ. කැල්සියම් එකක් සාමාන්‍යයෙන් ගත්තොත් අපි උදෑසනට අවු වෙන්න ඕනේ. එතකොට තමයි කැල්සියම් උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඒතරේ කැල්සියම් වර්ගات තියෙනවා. එතකොට මේ කැල්සියම් ඌනතාවය නිසාත් මේ අස්තිවලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කැල්සියම් උපරිමෙන් තියෙන මුරුංග වැඩිපුර භාවිතා කරනවා නම් කැල්සියම් උපරිමෙන් හම්බ වෙනවා. ඒ වගේම ගොටුකොළ භාවිතා කරනවා නම් සින්ක්, ෆොස්ෆරස් ඒ වගේ දේවල් හම්බ වෙනවා. උරුංගවලත් මේ දේවල් තියෙනවා. එතකොට ඒ සංවිතිය වැඩි කළා ඒ රෝගේ නිස්සාරවට සුවපත් කරගන්න හැකියාව ඔබට තියෙනවා. ඔව් ඇත්තටම ඔස්ටියෝපොරොසිස් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමේදී දැන් ඔබ දැකලා තියෙනවා මේ මාධ්‍ය මගින් නිතර යන එකක් තමයි මේ කිරි වර්ග වොන්න කියලා. නමුත් කිරි වර්ග වලින් යම් පෝෂණයක් ලැබෙනවා. කිරි වර්ග වලින් විතරක් මේක හොඳ වෙන්නේ නැහැ ඇත්තටම. ඒක ඒ වෙළඳ ප්‍රචාර තියෙනවා. නමුත් වෙළඳ ප්‍රචාරය මතම ඔබ යැපෙන්න එපා. මේකට අවශ්‍ය විදියට බෙහෙත් ටික කරන්න ඔබ ලෙඩට බය, ලෙඩේ නමට බය වෙන්න එපා. ඒ ලෙඩේ තියෙන රෝග ලක්ෂණ බලලා අපි ඒකට අවශ්‍ය විදියට බෙහෙත් ටික කරපුවාම කෙටි කාලයක් තුළ මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද බෙහෙත් ටික කරගෙන යද්දී අර අස්තිවල වර්ධනය ටික අපි ටිකෙන් ටික හදන්න පටන් ගන්නවා. එතකොට අස්තිවල දුර්වලතාවය මගහැරලා ඒ විස බීජ නැති කරලා ටික වර්ධනය හදපුවාම ඒ තත්ත්වයේ අස්තිය වර්ධනය වෙලා ක්‍රමානුකූලව හරියනවා. මොකද කාටිලේජ් වර්ධනය වෙලා ඒ අස්ති වර්ධනය වෙන ක්‍රමවේද තියෙනවා. අපි ඒක ටිකෙන් ටික හදන්න පුළුවන්.